අද දින අපි අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් YouTube එකේ ආකරේ විශ්වාසය තබපු ජෝතිෂකරේ විශ්වාසය තබපු අය වෙනුවෙන් අද මැදිරියත් තුළ නෙමේ මේ පටිගත කිරීම සිදු කරන්නේ. මේ දවස්වල දේශපාලන රාජකාරීවල නියැලෙන නිසා අද හදිසියෙම තමයි මේ වෙනත් ස්ථානයක මේ අලුතෙන් මේ පටිගත කිරීම සිදු කරන්නේ. ඒක නිසා යම් කිසි අපේ ප්‍රේක්ෂකයෙකුට YouTube එකේ ඉන්න මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අපි සමාව ඉල්ලනවා ඒ වෙනුවෙන්. මේ මුලින්ම කියන්න යන්නේ මේ වසරේ අවුරුදු 30කට සැරයක් සෙනසුරු තමන්ගේ සක්ෂේෂ භවණ මකර රාශියට පැමිණෙන මොහොතේ අවුරුදු 30කට පස්සේ කුමන ලග්නවලටද සුභඵල දෙන්නේ කියන එක විශේෂයෙන් අපි දන්නවා. සෙනසුරු ගෝචර ගමනේදී මේ 3 වෙන්න 6 වෙන්න 11 වෙන්න ගමන් කරනකොට පමණයි සුභඵල ලබා දෙන්නේ. ඒ අනුව මෙවර සෙනසුරු මාරුව සිද්ධ වෙනවා හරියටම මේ මාසේ ජනවාරි මාසේ 24 වෙනිදා පෙරවරු 9:56ට. ඒ සෙනසුරුගේ ගමනේදී විශේෂයෙන් සිංහ ලග්නෙටයි වෘශ්චික ලග්නෙටයි මීන ලග්නෙටයි තමයි ගෝචර ඵල අත් වෙන්නේ, සුභ ඵල අත් වෙන්නේ. එම ලග්න හිමියන්ට විශේෂයෙන් හදිසි ධනලාභ, ලොතරැයි වාසන, අලුතෙන් ආරම්භ කරන වැඩ කටයුතු සඵල වෙනවා, අලුත් මිත්‍රයන් මුණ ගැහෙනවා. ඒ මාර්ගයෙන් තමන්ගේ දියුණුව කරා යන්න පුළුවන්කම ඇති වෙනවා. රැකියාවේ උසස් වීම් ලැබෙනවා. එතකොට පඩි වැඩිම් සිද්ධ වෙනවා. මේ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඉඩකඩම් ලාභ ඇති වෙනවා, වාහන ලාභ ඇති වෙනවා. අපි කියමු මැණික් පතල් කරන කෙනෙකුට මේ කාලය තුල අධික මැණික්, ඒ කියන්නේ මිල කරන්න බැරි මැණික් ලැබෙන්න පුළුවන් කාලවකවානුව ඉදිරි අවුරුදු දෙකමාරක් මේක බලපෑවෙනවා. මේ සෙනසුරුගේ ගමන, සෙනසුරුගේ රාශියක සාමාන්‍යයෙන් අවුරුදු 2කමාරක් 3ක් වගේ කාලයක් සිටිනව දෙතුන් පාරක් පැත්තේ සිද්ධ වෙන නිසා. ඒ නිසා මේ මීන ලග්න හිමියන්ට, ඒ වගේම වෘශ්චික ලග්න හිමියන්ට, සිංහ ලග්න හිමියන්ට බොහෝ කාලෙකින් අවුරුදු 30කට සැරයක් තමයි මේ චාන්ස් එක එන්නේ. ඉතින් සෙනසුරුගේ මකර රාශියේ සක්සෙස් භවන අනිකුත් අයට මේතනදිම කියන්න ඕන අනිකුත් ලග්න නමේතම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෙනසුරු මහා දසාවක් අතුරු දසාවක් යන්නේ නැත්නම් සෙනසුරුගේ නරක දේවල් ගැන මම කියන්නේ නැහැ. සමහරු කැමති නැහැ නරක දේවල් ගැන කියන්න. දැන් සෙනසුරු ගෝචර ගමනේදී හත්වැන්නේ ගමන් කරනකොට සමහරුන්ගේ විවාහයට බාධා පැමිණෙන අවස්ථාවල් අනන්තවත් තියෙනවා. උපත්ති සෙනසුරු හතේ ඉඳපු අයටත්, ලග්න ඉඳපු අයටත් හත දකින නිසා සෙනසුරු විසින් විවාහ ප්‍රමාද කරනවා. ඒ සත්‍ය යථාර්ථය කතා කරාම සමහරු කැමති නැති බව පෙනී යනවා. YouTube එකේ ඒ අයගේ අදහස් ඉදිරිපත් කිරීමේදී ඒවත් දැනුවත් වෙලා තමයි මේ ව්‍යාපාර ඒ ලග්නමයට කියන්නේ. කිසි කෙනෙකුට නරකක් වෙන්නේ නැහැ. සෙනසුරු මහා දසාවක් අතුරු දසාවක් යන්නේ නැත්නම් මෙවර එන්නේ සක්සෙස් භවන්ට. තමන්ගේ නිවසටම කෙනෙකුට ගහන්නේ නැහෙනේ කෙනෙක් ලේසි. ඒක නිසා මේ සෙනසුරු මාව මේ ලග්න තුනේ උපන් අයට මීන ලග්නේ, වෘශ්චික ලග්නේ, සිංහ ලග්නේ අයට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා, සාර්ථක වෙනවා. සෑම දෙයක්ම අනිවාර්යයෙන්ම ජයග්‍රහණ රැසක් අත්පත් වෙන කාල වකවානුවක් ඉදිරියට අවුරුදු 2කමාරක් තියෙනවා කියලා පවසමින් අවසන් කරනවා. තෙරුවන් සරණයි.